නිවසේ මෙවැනි මතු පිට රැඳෙන විසි බීජ 99.9%ක්ම විනාශ කරන Vim Cleaners. අද 2021 මාර්තු 28 ඉරිදා සිරස්තල සුවහසක් සැදැහැවතුන්ගේ සාදු නාද මැද හන්තාන සඳගිරි සෑයේ කොත් වහන්සේ පළඳවයි විශ්ව සාහිත්‍ය පොල් තෙල් ගෙන්වීමේ චෝදනාලත් සමාගමක් තත්ත්ව පරීක්ෂා දෙකින් මාසමක් ප්‍රමිති ආයතනයේ හෙලි කරයි සෙසු සමාගම් තුනේ වාර්තා හෙට බස්නාහිර රජයේ පාසල් සියලු ශ්‍රේණිවල අධ්‍යන කටයුතු හෙට ආරම්භේ. කොවිඩ් ව්‍යාප්තිය නිසා යාපනයේ පාසල් කිහිපයක් සතියකට වැසේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana. This is Other Therana Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධීන් රැසක් සිදු වූ මැදින්පුර පසළොස්වක පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. බෞද්ධ සදහැවතුන් ඒ නිමිති කර ගනිමින් අද දවස පුරා ආගමික වතාවත්වල නිරත වෙනවා. මේ අතර හන්තාන සඳගිරි මහා සෑයේ කොත් වහන්සේ පැළඳවීමේ පුණ්‍යෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා. සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු ලෝකාර්ථ චර්යාවේ යෙදෙන බුදුරජාණන් වහන්සේ ශුද්ධෝදන පියරජුගේ ඉල්ලීම පරිදි ආර්ය මහා සංඝරත්නයේ පිරිවර සිය උපන් බිමවන කිඹුල්වත් පුරයට පළමුවරට වැඩම කළේ අදවැනි පුන් පොහෝ දිනකයි. එෙහිදී බුදුන් වහන්සේ ශාක්‍යයන්ගේ මාළිය බිඳ හෙලීම සඳහා යමා මහ පෙළහැර පෑමද සිදු කෙරුණා. නන්ද කුමරුවන් මෙන්ම රාහුල කුමරුවන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කර ගැනීමද මෙදින සිදු වූ සුවිශේෂී සිදුවීමක්. එසේම බුදුන් වහන්සේ සඳකිඳුරු ජාතකයේ දේශනා කරමින් යශෝදරාවගේ ගුණ වැයුවේද මෙම කිඹුල්වත්පුර සංචාරයේදී. ඒ අනුව මෙම ශාසනික සිද්ධි සිහිපත් කරමින් ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව අද දින වෙහෙර විහාරස්ථානවල ශීල වැඩසටහන්වල නිරත වුණා. මෙතර මැදින්පුර පොහොයේ දින අද සුන්දර හන්තාන කඳුමිටියාවතේ ඉදිකරමින් පවතින සඳකිරි මහසෑයේ කොත් වහන්සේ පැළඳවීමද සිදු කෙරුණා. සංඝනාදයෙන් 2017 වසරේ මෙම සෑයේ වැඩ ආරම්භ වූයේ දෙරණ මාධ්‍යාලයේ අනුග්‍රහකත්වයේ ඇතිවයි. අද දින මෙම පුණ්‍යෝත්සවය ටීවී දෙරණ සහ FM දෙරණ ඔස්සේද සජීවීවගෙන එනු ලැබුවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ. අද පුණ්‍යෝත්සවය ආරම්භ කරමින් පළමුවෙන්ම සිදු කරුණේ භූමියේ ස්ථාපිත සක් දෙවිඳුන්ගේ සහ නාරජතුන්ගේ ප්‍රතිමා නිරාවරණයයි. ඒ අනුව සදහැවතුන්ගේ සාදුකාර මැද්දේ හන්තාන සඳකිරි මහසෑයේ කොත් වහන්සේ පැළඳවීම දෙරණ සභාපති දිලිත් ජයවීර මහතා අතින් පස්සුරු 4:45ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ. සම්මා සම්බුද්දස්ස තෙපෙතෝ භගවං අරහං. සම්මා බුබුලාකාර ආකෘතියෙන් ඉදිකිරෙන අඩි 108ක් උසැති මෙම චෛත්‍ය රාජරන් වහන්සේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 650ක්. මේ අපේ ශ්‍රී විභූතිය ඉදිරියට යෑමට අපේ ගංගසිරිපුර පොඩි හාමුදුරුවෝ උදාහරණයක් අපිට ලබා දී තිබෙනවා. අපේ මේ ශ්‍රේෂ්ඨ වූ සිංහල බෞද්ධ සભ્યත්වය
අපි පෝෂණය වෙන අපේ මේ රටට දේශයට මේ ශක්තිය ලබා දෙන ඒ සભ્યත්වය කොහොමද නව තාක්ෂණය ප්‍රයෝගික කරගෙන මෙවැනි මහා පුණ්‍ය කර්මයක් හන්තාන වගේ මේ සුන්දර පරිසරයක මේ කඳු මුදුන මත කොහොමද නිර්මාණය කරේ කියන එක මම හිතන්නේ සියලු බෞද්ධයින්ටත් සෙසු මිනිසුන්ටත් හොඳ ආදර්ශයක් මම 2016 වර්ෂයේ මැද කොළඹ ප්‍රදේශයට ගමන් කරනවා සඳගිරි සෑය ආරම්භ කරන අදහසින් මාධ්‍ය ආයතන කිහිපයක සහයෝගය ලබා ගන්න අදහසින් මම එක ආයතනයක වාඩි වෙලා ඉන්නකොට ඉදිරියෙන් ඒ ආයතනයේ සභාපතිතුමන් ආරක්ෂක නිලධාරීන් එක්ක ගමන් කරද්දී මම නැගිටලා ව්‍යාපෘතිය දෙන්නට යනකොට එතන හිටපු නිලධාරියෙක් මාව වළක්වමින් කටයුතු කළා වෙනත් මාධ්‍ය ආයතනයක නිලධාරී මහත්මයෙක් මට උපදෙස් දුන්නා පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට ඔය කටයුත්තට සහයෝගය අවශ්‍ය නම් යන්න තියෙන හොඳම ආයතනය තමයි දෙරණ මාධ්‍ය ආයතනය එතුමන්ව හමු වෙන්නට කියලා සිහිපත් කරා හැම වෙලාවෙම බයක් තිබුණා මට මේක අතර මැදදී කරගන්න බැරි වෙයි මට ආධාර නැති වෙයි මම හිර වෙයි කියන්නේ දෙරණ මාධ්‍ය ආයතනය මගෙත් එක්ක ඉන්නවා කියන විශ්වාසය මගේ හදවතේ තිබුණා බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න Mulberry Residence වේගයෙන්ම claims ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life Aflatoxins නැමැති පිළිකාකාරකයේ අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ සමාගමක් එහි දෙවන තත්ත්ව පරීක්ෂාවෙන්ද අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා. සෙසු සමාගම් තුනද සිය සාම්පල දෙවන පරීක්ෂාව සඳහා අභියාචනා කර ඇති අතර ඒවායේ වාර්තා හෙට ලැබීමට නියමිතයි. Aflatoxins නැමැති ප්‍රබල පිළිකාකාරකයේ අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් වල සාම්පල යලි පරීක්ෂා කිරීම මෙවන විට ආයතන කිහිපයක් මගින් සිදු කරනවා. ඒ සෞඛ්‍ය මාත්‍යාංශයේ ආහාර ආරක්ෂණයේ මේ අතර පාදයකට වෙඩි ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය විසින් මෙලෙස සාම්පල යලි පරීක්ෂා කිරීමක් සිදු වන්නේ අලිබ්‍රදර්ස් පුද්ගලික සමාගම සේන මිල්ස් රිෆයිනරිස් එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් හා කටාන රිෆයිනරිස් යන ආනයනික සමාගම් විසින් සිදු කරන ලද අභියාචනා සලකිලට ගනිමින් කෙසේ වෙතත් මින්නෙක් සමාගමක සාම්පල දෙවන වර පරීක්ෂාවේදීත් ඇෆ්ලටොක්සින්ස් නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ත්ව පරීක්ෂණ වාර්තා අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සඳහන් කළා නමුත් එම සමාගම කුමක්දයි අද අනාවරණය කෙරුණේ නැහැ. එම තෙල් තොග වෙළඳපොළට නිකුත් වී ඇති බවට පාර්ශව කිහිපයක් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා අද මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. විපක්ෂ නායකතුමා මේ රට පුරාම අවුරුද්දට වස විස සහිත පොල්තෙල් නිකුත් කළා තියනවා කියලා මේක රජයේ නෙමේ පොල්තෙල් බෙද හරින්නේ. එතකොට එවැනි පිළිකාකාරක අඩංගුය කියලා තියෙන තෙල් සම්බන්ධයෙන් පරිභෝග කටයුතු අධිකාරිය ගිහිල්ලි වෙල වරාය ඇතුළේ තියෙන ගුදන් සීල් කළා තියෙනවා. එසේ කරගෙන තියෙද්දි කොහේ හරි හෝමකම හරි මාර්ගම හරි අම්පාරේ හරි ආනමඩුවේ හරි දෙහිඅත්ත කණ්ඩි හරි අටකලම්පන්නේ හරි කොහේ හරි ස්ථානයක මෙහෙම එතුමට තොරතුරක් ලැබිලා තියෙනවා නම් අඩුගානේ තොරතුරු අපිට කියනවා නම් අපිට ගිහිල්ලි වෙලේ සඳහා මැදිහත් වෙන්න පුළුවන්. ආනයනික පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වය ඇති වූ පළමු අවස්ථාව මේ නොවන අතර කිරිපිටි හා වේලිමිරි සම්බන්ධයෙන්ද මෙවැනිම සිදුවීම් මීට පෙර වාර්තා වුණා. 2019 වසරේ සැප්තැම්බර් මාසදී සමාගම් 17ක් විසින් මෙරටට ආනයනය කළ ඇෆ්ලටොක්සින්ස් අඩංගු වේලිමිරිස් මෙට්‍රික් ටොන් 200කට අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිදහස් වීම දැඩි කතාබහට ලක් වුණා. රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර ඒවා මුදාහැරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවට අභ්‍යන්තර නඩුකඩයුත්තක් ආරම්භ කිරීමටත් සිදු වුණා. ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් ආනයනය කිරීමෙන් පසු ඒවායේ තත්ත්ව වාර්තා ලැබීම ප්‍රමාද වීම හා එතෙක් සමාගම්වල ගබඩා වෙත බහලුම් නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් රජය යලි සලකා බැලීම මෙහිදී අත්‍යවශ්‍ය කරුණක්. පරීක්ෂණ වාර්තාව ලැබෙන්න පෙර මේ සමාගම් වලට වරායට ගාස්තු ගෙවන්න සිදු වෙන නිසා ඔවුන්ගේ පුද්ගලික ගුදම් වල මේක තබා ගන්න අවසර දෙනවා. මේක ඊටාම වැරදි. ප්‍රමිති ආයතනයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආහාර ආරක්ෂණ අංශය පරිභෝගික අධිකාරිය සහ පොල් සංවර්ධන මණ්ඩලය මෙම ආයතන අතර සම්බන්ධීකරණයක් නැහැ. ඊට අමතරව ප්‍රමිතීන් වල ප්‍රශ්න තියෙනවා. මේ පරීක්ෂණ වල ප්‍රශ්න තියෙනවා. පොල් තෙල් බදු සහනය නිසා පමණක් මේ ආනයන කරුවන්ට වසරකට ලැබෙන අමතර ලාභය රුපියල් මිලියන 20000ක්. එතකොට මේ මිලියන 20000 උඩ සාක්කුවේ දාගත්තම අවද මිලදී ගන්න බැරි කියන ප්‍රශ්නේ එනවා මේ ආයතන හතරක සමහර නිලධාරීන් මේ සමාගම් වලට ඕන විදිහට හැසිරෙන්නේ ඉන්නේ ඒ නිසාද කියන සැකය අපිට බරපතල ලෙස මතුවෙනවා අපේ රටේ මේවා නිවැරදි කරන්න අවශ්‍ය නීති තියෙනවා ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව තියෙන නිලධාරීන් විද්වතුන් ඉන්නවා සපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා වහාම මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කරන්න ඕන
මෙතර ජීවන වීදම සම්බන්ධයෙන් පාර්ශව කීපයක් අද මෙලෙස අදහස් පළ කළා. ජීවන වීදම වැඩි කියලා චෝදනාවකුත් තියෙනවා මේ කාලේ. දැන් අපි ජනවාරි මාසයට වඩා පැහැදිලිව අඩු කරලා පෙන්නලා තියෙනවානේ. ආණ්ඩ වර්ග 27 සාන පැකේජේ යටතේ විශාල ජනතාවක් ලංකාව පුරාම සතුස් වෙලන් සැල් වලට ආවා. සතුස් වල මිල ගණන් අඩුයි කොට සතුස්ර ජනතාව යනවා අඩුයි. නෑ යනවා අඩුයි නෙමෙයිනේ යනවා වැඩි වෙලා නිසානේ මේ ශාල්ලේ සලවි වර්ධනය වෙලා තියෙනවා. අපි නේ දන්නේ සතුස් කරන අය ලෙස විශාල ලෙස පැමිණීම වැඩි වෙලා තියෙනවා. ජනතාව ජනතාව කියලා වෙලා කාය හරි හිතේ තියෙන එකක් කිව්වට ඒක ජනතාව වෙන්නේ නෑනේ මහත්තයා. දැන් ආරංචියත් ඉන්ධනයි ගෑසු දෙකම වැඩි වෙනවා කියලා ඇත්තද ඒක? ඔව් වැඩි කරන්න ඕනේ ලෝක වෙළඳපොලේ අසාමාන්‍ය ලෙස තෙල් ගෑස් අනික් පරිභෝගික භාණ්ඩවල මිල වැඩි වෙලා තියෙනවා. මේ මදිවට සුවස් ඇලහරහ භාණ්ඩ ප්‍රවාහණයට ලෝක පරිමාණයේ බාධා පැමිණලා තියෙනවා. ඒ නිසා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට අපි ප්‍රතිචාර දැක්ුවේ නැත්නම් ඒ සමාගම් ආයතන කඩාගෙන වැටෙනවා. බැරි වෙලාවත් පසුගිය රජේ හැම හිටියානම් මේ රටේ අතිමහත් බහුතර පිරිසක් මේ වන විට ජීවතුන් අතර නැහැ. දැන් මං අහගෙනයි බන්දුල ඇමතුමා කියනවා අවුරුදු ගානකර ගෑස් මිල වැඩි කළා නැහැ දැන් ගෑස් කම්පැනි කාර්යෝ කියනවා කියලා ඔවුන් බංකොලොත් වෙයි ගෑස් මිල වැඩි කරේ නැත්තම් කියලා. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ලෝක වෙනඳ පොලේ මිල පල්ලෙහාට යනකොට ඒ වාසිය ජනතාවට ලැබෙන්නේ නැහැ. මේ සුවස් සැලේ ප්‍රශ්නේ දාලා කරුණා කළා ගෑස් මිල වැඩි කරනවා කියලා ඒකට හේතුව මේකයි කියලා නිකන් විහිළු කතා නම් කියන්න එන්න එපා. බස්නාහිර පළාතේ රජයේ පාසල්වල මෙතෙක් ආරම්භ නොකළ සියලු ශ්‍රේණිවල අධ්‍යන කටයුතු හෙට ආරම්භ වෙනවා. ඒ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසක්ද සමගින්. මේ අතර යාපනය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් කොවිඩ් ව්‍යාප්ති අවධානමක් හේතුවෙන් සතියක කාලයක් වසා දැමීමට අද තීරණය කෙරුණා. අද තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 561 දක්වා ඉහළ ගිය අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද කොවිඩ් නව ආසාදිතයන් 237 දෙනෙකු හඳුනාගත් බවයි. හෙට පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් 25 වෙනිදා නිකුත් කර තිබුණා. පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක්ද ඊට ඇතුළත්. ඒ අනුව උපරිම සිසුන් 15ක් සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුයි. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වෙනවා. සිසුන් 30කට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් 3කට බෙදා සමාන දින සංඛ්‍යාවක් හිමිවනසේ පැවැත්විය යුතුයි. මෙතර පස්නාහිර පළාතේ පෙර පාසල්ද හෙට සිට යලි විවෘත කරනවා. අපි ඉස්සෙල්ලා බලාපොරොත්තු වුණේ අප්‍රේල් 19 වෙනිදා අවුරුද්දෙන් පස්සේ පාසල් විවෘත කරන්න. හැබැයි ඊට පස්සේ තේරුණා එච්චරකල් බලා සිටීමට හේතුවක් නැහැ කියලා. දිගින් දිගටම අපේ දූ දරුවන් ගෙදර තියෙනවට වඩා පාසල් විවෘත කරලා අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට පුළුවන් තත්ත්වයක් අද තියෙනවා කියලා. කෙසේ වෙතත් කොළඹ අගරතුගුරු පදවියේ සියලුම කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල දැනට අධ්‍යන කටයුතු ආරම්භ වී ඇති. 5, 11 සහ 13 යන ශ්‍රේණී සාමාන්‍ය පරිදි පැවැත්වෙන අතර සෙසු ශ්‍රේණී හෙට ආරම්භ වන්නේ නැහැ. එම පාසල්වල මෙතෙක් ආරම්භ නොවූ ශ්‍රේණී ලබන අප්‍රේල් මාස 5 වෙනිදා ආරම්භ වන බවයි කතෝලික පෞද්ගලික පාසල් ප්‍රධාන කළමනාකාර ගැමුරු ඩයිස් පේතුමන් සඳහන් කළේ. මෙතර යාපනයේ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට අද තීරණය කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ කේදීශ්වරන් මහතා සඳහන් කළා. ප්‍රදේශයේ පවතින COVID-19 වෛරස් ව්‍යාප්තිය අවධානම සලකා මෙම තීරණයගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. සියලුම මහජන සෞඛ්‍ය පරිශෝරුන් තමන්ගේ කොට්ටාෂයේ පිහිටි සියලුම පාසල් අධීක්ෂණය කරන්න කටයුතු කරනවා. හෙට දිනේ ඉඳලා විශේෂයෙන්ම මේ චක්‍රලේඛ අනුව දරුවා ගෙදරින් එවිය යුත්තේ කොහොමද කියන එක පිළිබඳ දෙමාපියන් අවබෝධ කරගත යුතුයි. ඔවුන්ගේ ප්‍රවාහනය සම්බන්ධ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී සෞඛ්‍ය රීති උපරිම වශයෙන් ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කරන්න. සෞඛ්‍ය ආරක්ෂිත විදි අනුගමනය නොකරමින් දරුවන් ප්‍රවාහනය කළොත් එම බස් රථවල රියදුරු එවැගේම සහායකින් සහ බස් රථවල අයිතිකරුවන්ද යම් නීතිමය වගකීමකට බැඳෙනවා. ඒ අනුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබෙනවා. COVID-19 ආසාදිතින් 278 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. ඊයේ වැඩිම ආසාදිතින් වාර්තා වූයේ යාපනය දිස්ත්‍රික්කයෙන්. එම ගණන 88ක්. හෙට දිනේ පාසල් විවෘත වීමත් සමග පාසල් සිසුන් පිරිසකට නවමු අත්දැකීමක් ලබා දීමට අගනුවර පාසලක පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා. අද ඔන් ටොපික් විශේෂාංගය ඒ වෙනුවෙන්.
අර්බුදය නිසාවෙන් වහලා දාලා තිබිච්ච ගොඩක් පාසල් දැන් යලි විවෘත කරන්න සීලු කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. හැබැයි මේ වහලා දාලා තිබ්බ කාලේනුත් ප්‍රයෝජනයක් අරගෙන තමන්ගේ පාසල දියුණු කරන්න උත්සාහගත්තු පාසලක් පිළිබඳව තමයි අද අපි ඔන් ටොපික් තුලින් කතා කරන්න සූදානම් වෙන්නේ. මේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය. මටත් ආදි ශිෂ්‍යෙක් විදියට තමුන්ගේ පාසලට එන ආඩම්බරයත් එක්කම අපි අහලා බලමු විදුහල්පතිතුමාගේ මොකද්ද මේ වුණා කියන පෙරලිය කොවිඩ් කාලේ. කොවිඩ් කාලයෙන් පස්සේ ඉතාම හොඳ ප්‍රියමනාප මනරම් සුන්දර පරිසරයක් සහිත පාසල් පරිසරයක් මේ වෙනකොට නිර්මාණය කරගෙන තියෙනවා. අධ්‍යාපනය ඉහළ නංවන්න මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය කොවිඩ් කාලේ? මේ ඔන්ලයින් අධ්‍යාපනයට අගුරුවරු පුහුණු කළා, ඔවුන් ආකල්ප වශයෙන් සන්නද්ධ කළා. ඒත් එක්ක ඒ සඳහා අපිට යටිතල පහසුකම් ගොඩක් අපි සපයා ගත්තා. ඒ තමයි ලංකාවේ කිසිදු පාසලක් නැති අයිඩියා හබ් නැමැති රුපියල් 1 කෝටි 20 ලක්ෂක මාන උපකරණ ගෙනල්ලා පරිපූර්ණත්වයට පත් කරා. මේ සමාන උපකරණ ලංකාවේ කිසිදු ජාතික පාසලක හෝ විද්‍යාලයක නොමැති උපකරණ කියලා කියනවා. ඒ වගේම මේ පාසලේ පැරණි ගොඩනැගිලි රසක් අලුත්ම විදිහට අලුත් වැඩියා වෙලා තියෙනවා. පාසලට ළමයි එන්නේ නැති කාලේ අසර 150කට වඩා පැරණි ගොඩනැගිල්ලක් තිබ්බා. අපි ඒ ගොඩනැගිල්ල පැරණි තිබ්බා ආකාරයටම සංරක්ෂණය කළා. අපේ පාසල් ප්‍රජා වශරූම් එකට ආවම හරිය නිකන් පාසලකට ආවා වගේ නෙමෙයි හැඟීම ඇති වෙන්නේ තරුපයි හෝටලෙකට ආවා. ඉස්සර ඉගෙනගත්තු පන්ති කාමර හැබැයි ඉස්සර අපි කළුලෑල ලිව්වේ දැන් ගොඩක් ඒවා ස්මාර්ට් ක්ලාස්රූම්ස් බවට පත් වෙලා තියෙන මේ විදිහට. ඔව් අපේ ඉස්කෝලේ තිබුණා ඉන්ටරැක්ටිව් වයිට් බෝඩ්ස් කියලා ඡාතියක්. හැබැයි මේ අයිඩියා හබ් කියන ඡාතිය ඉන්ටරැක්ටිව් වයිට් බෝඩ් කියන එකට වඩා ගොඩක් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් තියෙන එකක්. කොරෝනා වුණාට ඒ කාලේ නම් මේ වෙනකම් මේ දැනුත් ටීම්ස් ඇප් එක හරහා ඔන්ලයින් සෙෂන්ස් යනවා. මේකේ විශේෂත්වයක් තමයි වයිට් බෝඩ් එක හරහා ළමයින්ට ඉගැන්වීම් කටයුතු කරන්න පුළුවන්. ටීචර්ට වගේම ළමයාවත් බෝඩ් එකේ ගෙනල්ලා බෝඩ් එක හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරන්න පුළුවන්. එදින මේ සුවිසල් වේදිකාව විශේෂයෙන්ම ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ ජනතාවගේ සම්මානය දිනාගත්තු නිවේදකයා වෙච්ච චතුර අල්විස්, ඒ වගේම මේ සම්මානයට නිර්දේශ වුණු සාරංග දිසසේකර, දිලීප හේනායක, හසිත විජේවර්ධන, ඒ විතරක් නෙමෙයි තවත් බොහෝ දෙනෙක් මයික්‍රොෆෝනයක් අරගෙන රටකට කතා කරන්න මුලින්ම පුරුදුනේ මේ තර්ස්ටන් සුවිසල් වේදිකාවේ. මේ විදිහට පාසල දිනු කරන්න ඇත්තටම ආදිශේෂයන්ට හැකියාවක් තියනවද? ඔව් හස්ත අපි පටන් ගමු පළවෙනියෙන්ම කුමා දේවපුර මහතාගෙන් පත්තු තුනක බිල්ඩින් එකක් පළවෙනිම ඩොනේට් කරා. මේ ග්‍රවුන්ඩ් එකට පැවිලියන් එකක් ඩොනේෂන් එකක් විදිහට කරා. ග්‍රේෂන් ගුණවර්ධන මහතා ස්විම් පූල් එක සම්පූර්ණ මෙතුමාගේ ආධාරයක් විදිහට ලැබුණා. ඒ වගේම ශාන්ත සිල්ලා මහතා අපිට ඉන්ඩොනේට් එකක් ඩොනේට් කරා. වරද බලා ගන්න පුළුවන් මේ හෝල් එක, කැන්ටින් එක, ඒ වගේම ටොයිලට් පද්ධතිය. මං හිතන්නේ ජාතික පාසලකට හෝ ඉන්ටර්නැෂනල් පාසලකට මේ වගේ පද්ධතියක් තියෙයි කියලා. මයික්‍රෝබයොටෙක් කම්පියුටර්ස් එක ග්‍රේඩ් 6 වල ඉඳන් රොබොටික් ක්ලාස්රූම් පටන් ගන්න තියෙනවා කරන්න. මේ ටික ඔක්කොම අපි අදිස සංගමයේ මේ අවුරුද්දේ මිලියන 70ක විතර වැඩ ප්‍රමාණයක් කරා. එකමුතුකම තියනවා නම් ඕනම දෙයක් ජය ගන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක් තමයි තර්ස්ටන් විද්‍යාලයේ මේ දිනුවේ කතාව. ඒ ගැන කියමින් ඔන් ටොපික් තුලින් සමු ගන්නවා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිට දැන් තවත් පුවත් කිහිපයක්. වර්ෂාවත් සමග ජලය පිරුණු අවිස්සා වේල්ල වෙරළු පිටිය ප්‍රදේශයේ මැණික් පතලක තිබූ උපකරණ ඉන්නවත් කිරීමට ගිය පතල් සේවකයන් දෙදෙනෙක් එහිදී ඇති වූ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් පතල තුලට ඇදවැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් හා 41 හැවිරිදි තිදරු පියෙක්. සීගිරිය සිංහපාදයේ ඔස්සේ අද අලුයම 4ට පමණ ඉහළට පිවිසීමට පැමිණි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය බහර නිලධාරියා සහ තවත් නාඳුනන පුද්ගලයෙකු නැවැත්වීමට උත්සාහ කිරීමේදී අදාළ නිලධාරියා තමන්ට පහර දුන් බවට ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු සීගිරිය පොලිසියට පැවරලි කර තිබෙනවා. එහිදී තුවාල ලැබූ එක් නිලධාරියෙක් සීගිරිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අදාළ ආරක්ෂක නිලධාරින් තිදෙනා තමන්ට පහර දුන් බවට ව්‍යාපෘතිය බහර නිලධාරියාද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එකෙන ඔබතුමාට පහර දීමන දුන්නේ ඔබතුමා යාලට පහර දෙකම වුණාද? ඒක විමර්ශනය කරලා වෙනවා. එනවා කව පිටස්තර පුජ්‍යලේ කලුයම එක්කන් ගියයි කියලා සිංහපාදෙට. එයා කවුද කියලා හනගන්න කිව්වා මේ ඔබ දන්නත් දෙයක් ඔබ. මේ තමයි පුරද්ද සහකාර අධ්‍යක්ෂක. ත්‍රිකුණාමලිය ඉතිකුලම් වැවේ ස්නානය කරමින් සිටි දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ඊයේ කිබුලෙකු විසින් දැහැගෙන ගොස් තිබුණා. පොලිසිය හා නාවික හමුදාවෙක්ව සිදු කළ මෙහෙයුමේදී අද පසුරුවේ එම දරුවාගේ දේහය වැවේ තිබී සොයාගත් අතර මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි පිරිමි දරුවෙක්. ඒත් සමගින් ප්‍රොඩ් ප්‍රකාශය අවසන්. සුබ රාත්‍රියක්.